Neth News. කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 7ක කපුමක් ලබා ගැනීමට පැමිණි සැකකරුවන් දෙදෙනෙකු කොළඹ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අතරංගුවට ගෙන තිබෙනවා. අදාළ කප්පම් මුදල ලබා ගැනීම මෙහෙයවා ඇත්තේ දැනට එංගලන්තයේ පදිංචිව සිටින යාපනයේ ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු බවටයි අනාවරණය වී ඇත්තේ. එම පුද්ගලයා අදාළ කාන්තාව සමග වසර දෙකක පමණ කාලයක් WhatsApp සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබෙනවා. ඔහු විසින් මීට පෙර අවස්ථාවකදී අදාළ කාන්තාවගේ අසම් බිහ ඡායාරූප ලබා ගෙන ඇති අතර ඒවා ප්‍රසිද්ධ කරන බව පවසා රුපියල් ලක්ෂ 17ක කප්පම් මුදලක් ඉල්ලා ඇති බවයි අනාවරණය වී ඇත්තේ. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ. ඊයේ දින කොළඹ ළමා හා කාන්තා කාර්යාංශය මගින් කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා අත්අඩංගුවටගෙන තිබෙන්නේ රුපියල් ලක්ෂ 7ක කප්පමක් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 33 වැනි කාන්තාවක් දැනට වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ WhatsApp සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එංගලන්තයේ පදිංචි යාපනයේ ප්‍රදේශයේ ස්ථිර පදිංචි පුද්ගලයෙකු සමග යම් සබඳතාවයක් පවත්වා තිබෙනවා. ඉන් පසුව එම පුද්ගලයා මේ තැනැත්තිය සමග අමනාප වීමෙන් අනතුරුව මේ තැනැත්තිය සමග සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ දිනවලදී කතා කරමින් සිටියදී ලබාගත් යම් ඡායාරූප සමාජ මාධ්‍ය ජාලවලට උදාහරණ බව දැනුම් දී තිබෙනවා. විශේෂයෙන්ම මෙහිදී මේ පුද්ගලයා යම් යම් දිනවල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මෙම තැනැත්තිය සමග කතා කරමින් සිටියේදී ඇගේ විවිධාකාරයේ අසභ්‍ය දර්ශන සහිත පින්තූරද ලබාගෙන ඇති බවත් ඒ සඳහා ඇය ඉඩදී ඇති බවත් වාර්තා වෙනවා. කෙසේ වෙතත් එම පින්තූර මුදාහරින බව පවසමින් එම තැනැත්තා විසින් රුපියල් ලක්ෂ 17ක කප්පම් මුදලක් ඉල්ලා ඇති අතර එම මුදලින් ලක්ෂ 7ක් ලබා දීමට ඇය කැමැත්ත පළ කර ඉන් පසුව ඊයේ කොළඹ යුනියන් පෙදෙස ප්‍රදේශයේ ස්ථානයකට පැමිණි අවස්ථාවේදී ඔහු විසින් එවන ලද ශ්‍රී ලංකාවේ පදිංචි පුද්ගලින් දෙදෙනා ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් අද දින කොටුව මහේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මේ සිද්ධිය තුළිනුත් වඩාම සනාථ වන්නේ සමාජ මාධ්‍ය ජාලා භාවිතය, එවාගේම සමාජ මාධ්‍ය ජාලා භාවිතයේදී හැසිරීම, මේ ආදී කරුණු නිසා විවිධ ප්‍රශ්න, එවාගේම විවිධාකාරයේ ව්‍යසනයන්ට පුද්ගලයින් ලක්වන බව. මේ නිසා සමාජ මාධ්‍ය ජාලා භාවිතා කිරීමේදී වැඩි අවධානයකින් යුතුව කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම මේ කාන්තාවගේ පැමිණිල්ලට අදාළව ප්‍රශ්න කිරීමේදී ඇය කිසි දිනක මෙම පුද්ගලයා පුද්ගලිකව හමු වී නැති අතර අන්තර්ජාලය ඔස්සේ පමණක් සබඳතා පවත්වා ඇති බවත් අවසානයේදී ඇයගෙන් ලබා ගන්නා ලද විවිධ ඡායාරූප සමාජ මාධ්‍යට උදාහරණ බවට තර්ජනය කරමින් මෙසේ රුපියල් ලක්ෂ 17ක කප්පම් මුදලක් ඉල්ලා තිබෙනවා. ඒ අනුවයි ඔහු විසින් එවන ලද මෙම පුද්ගලින් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ. කෙසේ වෙතත් එංගලන්තයේ පදිංචි බව කියන අදාළ පුද්ගලයා සම්බන්ධයෙන්ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පුද්ගලයන් සමග සම්බන්ධතා පැවැත්වීමේදී වඩාත් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මේ සිද්ධිය තුළිනුත් වඩාම සනාථ වන්නේ සමාජ මාධ්‍ය ජාලා භාවිතය, එවාගේම සමාජ මාධ්‍ය ජාලා භාවිතයේදී හැසිරීම, මේ ආදී කරුණු නිසා විවිධ ප්‍රශ්න, එවාගේම විවිධාකාරයේ ව්‍යසනයන්ට පුද්ගලයන් ලක්වන බව. මේ නිසා සමාජ මාධ්‍ය ජාලා භාවිතා කිරීමේදී වැඩි අවධානය කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම මේ කාන්තාවගේ පැමිණිල්ලට අදාළව ප්‍රශ්න කිරීමේදී ඇය කිසි දිනක මෙම පුද්ගලයා පුද්ගලිකව හමු වී නැති අතර අන්තර්ජාලය ඔස්සේ පමණක් සබඳතා පවත්වා ඇති බවත් අවසානයේදී ඇයගෙන් ලබා ගන්නා ලද විවිධ ඡායාරූප සමාජ මාධ්‍යට උදාහරණ බවට තර්ජනය කරමින් මෙසේ රුපියල් ලක්ෂ 17ක කප්පම් මුදලක් ඉල්ලා තිබෙනවා. ඒ අනුවයි ඔහු විසින් එවන ලද මෙම පුද්ගලින් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ. කෙසේ වෙතත් එංගලන්තයේ පදිංචි බව කියන අදාළ පුද්ගලයා සම්බන්ධයෙන්ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.